ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම අර කිව්වද WhatsApp එක යව දැක්කද? අනේ තැන්කියු තැන්කියු වට තැන්ක් කරන්න මම කතා කළේ. මේ තව මුකුත් තියනවද මේ 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 අපි අර වැඩේ නැගලා ගියා නේද? හොඳයි නේද ඒ වැඩේ? ඒක ටොප් එක හොඳයි. අනේ ඊයේ මම හොඳ මේ පොඩ්ඩක් මම කායි දෙන්නේ මේ අවයික. අනේ සෝරි වෙරි සෝරි ඒක මේ මම හැබැයි ඒක ඔයා කෙලින් කතා කරනවා බය නෝන්නේ ඉයන්ගේ වීටි මපි අපි කවුරු මේ ඔයා හිතන්නේ අපේ කැන්ඩිඩේට් වෙන්න ඕනේ කවුද මෙයා? ඔයාගේ මත ඔයා මේ මැද ඉන්නේ මං කියන්නේ මෙහෙමයි සර්. මෙතන සජිත් දැන් මං කතා කරපුවාම ටිකක් පහළ මට්ටමේ සෑහෙන මේ ප්‍රතිචාරයක් තියෙනවා සජිත් කියලා කතාවක් යනවා. ඒ සජිත් කියලා කියන්නේ මේ සජිත් ඇත්තටම සර් මේ ලොකු දෙයක් කැපැසිටියක් නැහැ මොකුත් නැහැ ඔළුවේ මොකුත් නැහැ නේ. අනිත් එක මේ 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 කිලි මහරජා හදපු එකන්නේ තියෙන්නේ මේ සමාන්නේ ඒක තමයි සර් ඩේන්ජර් එක. ඒක කියන්නේ මේක තොර කිලි කියන්නේ දැන් අපි අර එක ලඩක් දීලා ඒකට මේක මේ මුළු රටම කිලිට පාවා දෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒකයි මම හදයි සර් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මේ මෙයා නැතුව දිනන්න බෑ. නමුත් බොහෝ විට මට පේන්නේ දැන් මේ හුඟක් අය සජිත් සපෝට් කරන්නේ එලි පිට රනිල්ට විරුද්ධ වෙන්න බැරි නිසා. අන්න ඒකයි. ඒ කියන්නේ රනිල් විරෝධය නිරූපණය වෙන්නේ සජිත් පක්ෂපාතීත්වයෙන්. අන්න ඒකයි. ඕකේ. නැත්තම් මේ 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 සජිත් පක්ෂනේ. හැබැයි මං හිතනවා සර් දැන් මේ 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 දැන් කරු ජයසූරිය වගේ මිනිස්සෙක් ටිකක් නිවිච්ච මිනිස්සෙක් කරු කියන්නේ ලොකු මේ විරෝධාර චරිතයකුත් නෙමෙයි. ඒ කියන්නේ මේ ලොකු මතභේදයට තුරු දුන්න හැම ලොකු චරිතයකුත් නෙමෙයි. මම මිස්ටර් අමල් මම සජිත් එක්ක ළඟම වැඩ කරලා තියෙනවා. කැපැසිටියක් නෑ ලොක්ක කිසිම. ඒ කියන්නේ මෙයා ඒ දණ්ඩ වලින් ඇවිදිනවා. අර බොරු චීප් පබ්ලිසිටි පස්සේ යනවා. එයා හොඳ මිනිහෙක් නෙමෙයි. නමුත් එයා කරන වැඩ එයා හොඳටම තේරෙනවා. එයාව කන්ට්‍රෝල් කරන්නේ කිලි අර මේ කවුද මේ මෛත්‍රී ගුණරත්නයි මේ කට්ටිය තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒක තමයි තනි తీරන ගන්න බෑ එයාට. නමුත් සල්ලි ගොඩා වේදන් කළේ ඒක හදලා ඉවරයි. මෙයා මීඩියා එකෙන් සිරස හදනවා හැමදාම දාලා හැබැයි ඒ වුණාට වැඩදින් මේක සිරස කවුරු කාට හරි සපෝට් කරනවා නම් හැමදාම පෙරතියෝනේ. කොටින්ම කියනවා නම් සිරස අපේ ක්‍රිකට් මැච් එකක් සිරස විකාශනය කරොත් අපි ඒකත් පරාදයි. ඒක කිව්වනම් මාව කයි මුං ඇත්තට නියමයි. මේගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් ඔබතුමාට කියන්න බලන්න මේගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් විකාශ කරලා අපි ඒක පරදින. උන් හැබැයි ඒකට එකක් කියන උන් ගියපාරු උන් අර මෛත්‍රීට සපෝට් කළා. මෛත්‍රී දින්නානේ මේක තමයි කියන්නේ. ඒගොල්ලෝ මෛත්‍රී සපෝට් කරන්නේ මේ ජනතාවගේ රැල්ල ආපුවම ඒගොල්ලන්ට අතර කරන්න බැරුණා. ඒගොල්ලෝ 2015 ඒගොල්ලෝ හිටියේ මහින්දක පැත්තේ. ඒගොල්ලෝ මේ යහපාලන වෙනුවෙන් පෙනී හිටියේ යහපාලනේ දින්නට පස්සේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ සුසාර දිනාල තනි කර හිටියේ මේ මහින් පොය දවස ප්‍රෝග්‍රෑම් කර කර දින්නට පස්සේ මේගොල්ලෝ ටක් ගාලා බහු වෙන්න ආව මේ අනිත් පැත්තට සෙට් වෙනවා. ඔය කිලි මේ මයි මේ කවුද රනිල් ලොක්කගෙන් ඉල්ලුවනේ මේ ලයිව් ස්ට්‍රීම් මන්ති දුර තුනක්. ඒක බැරිුණා කියලා මේ කේන්ති ඒක තමයි කේස් එක. ඒක තමයි කේස් එක. ඉතින් හැබැයි වැඩේ තියෙනවා දැන් රනිල්ගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ගේ මේ අද මිනිස්සු අතර සමාජගත වෙලා තියෙනවා මේ මිනිස්සුන් දාලා මේ මිනිස්සුන්ට ඡන්දේ ගන්න බැරි වෙයි කියලා. ඔව් අන්න ඒ කියන්නේ ඡන්ද පොලට කවුරුත් දෙන්නේ නැහැ කියලා. ඡන්ද පොලට මිනිස්සුන් නැහැ කියලා කියනවා. මට මේ රනිල්ට ගහන්න සජිත්ට ගහන්න මට කිසි කාරණාවක් මේක නැහැ. මම ඔහේ ගහනවනේ. ඉතින් මේ ඔළුවන්න මට එවන්න මේ අපි හැමෝත් අපි සුමන්දිරන් වගේ මිනික් දාලා දාමු නඩුවා. මූලිකයි ලංකා ජනතාව ආගෙ දිට උනායි පත් උනායි. අනේ රයිට් ඔක අනේ මට ඉවන්නේ නම් මේ WhatsApp දාන්නේ මොකේ දාන්නේ WhatsApp දාන්නේ මම WhatsApp එකට දාන්නම් හොඳයි. Thank you. Breaking.lk.